සම්මසම්බුදු සරණයි. නැති නැතර යහපත දක්නොලි සියෙන් අද තෙක්වන බෞද්ධ මාධ්‍යාලය වෙත සම්නිවේදනය කරන සුසන්දේශ පුවත් විකාශයේ සමකින්. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. දරුවන්ගේ ආරක්ෂාවට ජාතික සැලැස්මක්. දරුවන් ගැවසෙන තැන දුම්මැටියට තහංචි. රටෙත් නැතැයි කියූ මැලේරියාව පිටරටින් ආවාදැයි සැකයක්. නියගෙන් ලක්ෂ17ක් ආපදාවේ. සංගීතය යටකොට නැගුණු වෙඩි හඬින් ලාස් වේගාස්සේ 50ක් මරුට 200කට තුවාල. සිසු පරපුරේ ආරක්ෂාවට පිදෙන සුරක්ෂා ජනපති අතින් සිසුගත කෙරේ. දරුවන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක කරන්නා වූ ප්‍රඥප්තීන්, එකඟතාවයන් සහ ප්‍රකාශයන් සියල්ලටම අනුගත වී කටයුතු කරන අතරම එම සීමාවන්ගෙන් එපිටට ගිය පුළුල් කාර්යභාරයක් වත්මන් රජය රටේ දරු පරපුර වෙනුවෙන් ඉටු කරමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ වත්මන් රජය රටේ දරු පරපුර වෙනුවෙන් හඳුන්වා දුන් සුරක්ෂා රක්ෂණ ක්‍රමය සිසුගත කිරීමේ ජාතික උත්සවයට අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී එක් වෙමිනි. ශ්‍රී ලාංකේය පාසල් ශිෂ්‍ය ප්‍රජාව උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නොමිලේ පිදෙන වෛද්‍ය හා පුද්ගල හදිසි අනතුරු රක්ෂණ ක්‍රමයක් වන සුරක්ෂා රක්ෂණාවරණය සදා සුරකිමු දැයේ දරුවන් තේමාව යටතේ ක්‍රියාවට නංවා තිබේ. පාසල් 11242 සිසුන් ලක්ෂ 45ක් දවසේ පැය 24 පුරා ආවරණය කෙරෙන මෙම සුරක්ෂා රක්ෂණාවරණය යටතේ දරුවන් වෙනුවෙන් සුවිශේෂ වරප්‍රසාද රැසක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එක්ව කටයුතු යොදා තිබේ. පාසල් ළමුන් සෞඛ්‍ය සම්පන්න කිරීම තම පවුලේ හා ප්‍රජාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමට ස්වයං හැකියාවන් ඇති අය බවට බලගැන්වීම හා ලැබී ඇති අධ්‍යාපනික අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට සැලැස්වීම මෙහි අරමුණයි. රක්ෂණාවරණය පිරිනැමීම සංකේතවත් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලා කිහිප නමක් වෙත සහ පාසල් සිසුන් කිහිප දෙනෙකු වෙත රක්ෂණාවරණය පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදුවිය. ළමයින්ගේ ආරක්ෂාවට ජාතික ක්‍රියාකාරී සැලැස්මක්. ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය සහ ළමා ආරක්ෂක අධිකාරිය එක්ව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සැලසුම් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. අනාරක්ෂිත තත්ත්වයේ සිටින වීදි ළමුන් ඇතුළු පිරිස හඳුනාගෙන ආරක්ෂිත තත්ත්වයට පියවර ගැනීම, අපරාධ ගොදුරු බවට පත්ව සිටින ළමුන් සම්බන්ධව දැනට තිබෙන දත්ත මත පසුවිපරම් කරමින් එම ළමුන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ සොයාබැලීම සහ යම් යම් වැරදි සම්බන්ධයෙන් අධිකරණයේ ඉදිරියේ වැරදිකරුවන් වූ හෝ අත්අඩංගුවටපත් ළමුන් පිළිබඳ පසුවිපරම් කිරීම එම සැලසුම් බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙම කාණ්ඩ තුනට ගැනෙන ළමුන් සම්බන්ධව ඔවුන්ගේ වයස අවුරුදු 18 වනතුරු පසුවිපරම් කිරීමට නියමිතය. මෙම සැලැස්ම මගින් එම ළමුන් වඩාත් ආරක්ෂිත තත්ත්වයකට ගෙන එන බව පොලිසිය පවසයි. ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම සෑම පොලිස් නිලධාරියෙකුගේ වගකීම බවද පොලිසිය පවසයි. දරුවන් ගැවසෙන තැන්වල දුම්වැටි සපුරා තහනම්. දරුවන් ගැවසෙන පාසල් වැනි ආයතනවල සිට මීටර 500ක් යන තෙක් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන කිසිවක් අලෙවි කිරීමට නොහැකි වන ලෙස නව නීති සම්මත කරගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි. අදාළ යෝජනාව මෙවන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත්, මීට අමතරව දුම්වැටි ඇතුළු දුම්කොළ නිෂ්පාදන සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරියේදී නව නීති හඳුන්වා දීමට පියවර ගන්නා බවත් වාර්තා වෙයි. තනි දුම්වැටි අලෙවිය තහනම් කිරීමට අදාළ නීතියද ඉදිරියේදී සම්මත කරගන්නා බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. අද ලෝක අමාත්‍යප දිනය. මත්පැනට එරෙහිව එක දිනයක් නොබ මත්පැන දින 365ම නැති කරගන්න. මේ ඒ ගැන ඔබේ දැන ගැනීම පිණිසයි. ඔබේ දැන ගැනීම පිණිසයි. අද දවස සමහරක්ට කිසිම සතුටක් ගෙන දෙන දවසක් නෙවෙයි. අපි නම් අද දවසට හරි කැමති. අද දවස හැමදාමත් තියෙනවා නම් ඊට වැඩිය කැමති. කාල ක්‍රියා කරන භාග්‍යවන්තයෙක් වෙන්න දඟලන බොන පාටට නම් අද දිරවන්නේම නැති දවසක්. මොකද අද ලෝක අමාත්‍යප දිනය. දහජරා මත්පැනට තිත තියෙන දවස.
මේ දහජරා මත්පැන ලෝකෙ කොතනින් පටන් ගත්තද කියලා තාමත් ප්‍රශ්නයක්. කවුරු හොයාගත්තද, කවුරු හැදුවද කියලා තවමත් කාටත් හරියට කියන්න බැරි වුණත්, පරමාණු බෝම්බේ හොයාගත්තට වඩා භයානකම හොයාගැනිල්ලක් තමයි මේ මත්පැන කියන දහජරාව. මොන කරුමෙකට හොයාගත්ත දෙයක්ද දන්නේ නැහැ. මොන තර්ක විතර්ක දැම්මත් වැඩක් නැහැ. මත්පැන කියන්නේ රකුසෙක්, දිවි නැති කරන භයානක මිනි මරුවෙක්. හරියට බැලුවොත් මරාගෙන මැරෙන බෝම්බයක් ඇඟේ එල්ලගෙන ඉන්නා වගේ තමයි දහජරා මත්පැනට පුරුදු වෙලා ඉන්නවා කියන එක. මත්පැන් ගැන තියෙන වාර්තාවල හැටියට මේ දහජරාව නිසා ලෝකේ අවුරුද්දකට 80,000ක් විතර අකාලේ බය පල්ලට යනවා. මතින් මත්වි, ගතින් වැහැරි, හිතින් පිස්සෙකු වෙලා. තමන් විතරක් නෙමෙයි තමන්ගේ පවුලේ උදවියත් දරු මල්ලොත් නැත්තටම නැති කරලා දානවා. අර ලෝකේ 88,000ට අපෙනුත් නොසැහෙන්න දායකත්වයක් දෙනවා. දවසින් දවස මේ දහජරාව බොන උන්දලා එන්න එන්නම වැඩි වෙනවා. මොන කර්මයක්ද දන්නේ නැහැ. කොච්චර ගණන් වැඩි කළත් ගිහිල්ලා බලන්නකෝ ඔය දහජරාවල් විකුණන තැන්වල ඉන්න පොලිම. ඔසුපැන් හලක් ළඟ මැස්සෝ ඉහිරෙද්දි මත්පැන් හලවල් ළඟ අපේ හරක් වගේ උන්දලා පොර කනවා. කරුමයක්, මේක කරුමයක්, සංසාරගත කරුමයක්. හැබැයි එහෙම කිය කිය හිටියොත් මේ දහජරා මත්රකුසා අපේ මුළු රටම ගිලගනි. මොකද දැන් ඉස්කෝලේ යන පොඩි එවුනුත් මත්පැන් සාද පාත්වන්න පටන් අරන් කියලා ඔය තැන් තැන් වලින් ආරංචි වෙන්නේ. දහජරාවල් බීලා ජීවිත දහජරා කරගන්න දඟලන කොල්ලෝ විතරක් නෙවෙයි අද කෙල්ලොත් හරි හරියට වැඩේ පටන් අරන්. හැබැයි මේවට වග කියන්න ඕනේ අපි. ඒ කියන්නේ වැඩිහිටියෝ. ගෙදර දොරේ මොන වැඩේ තිබ්බත්, මගුලක් අවමගුලක්, උත්සවයක් මොන දේ තිබ්බත්, මොන දේටත් වැඩිය ඉස්සර වෙන්නේ මෙන්න මේ දහජරා මත්පැනට ගිනි වතුරට. වැඩිහිටියොත් පොඩි උන්දලා ඉන්නවද නැද්ද කියලා බලන්නේ නැතිව මේවා කටේ තොලේ ගා ගන්නවා. අනේ ඉතින් පොඩි එකත් තාත්තව මාමව සියව අනුකරණය කරනවා. රන්කිරි කටගාපු කටට හොරාට දහජරා මත්පැන් ටිකක් හලා ගන්නවා. අනේ ඉතින් පොඩි එකත් ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් බේපත්ෙක් වෙනවා. ඉතින් රටකට හරියයිද? අනාගතේ සුරක්ෂිත වෙයිද? මේ රට විනාශයෙන් විනාශයට නේද යන්නේ? මේ දහජරාවල් නැති කරන්නම ඕනේ නේද? අද අමාත්‍යප දිනේ. අද වහලා. ඒක නිසා ඊයේ පොලිම තියෙන්නේ නැති අදටත් එක්ක. මේ දහජරාව සමහරක් ගන්න ඇති ගෙදර හාල් ටිකක්, පොල් ගෙඩියක්, එළවලු ටිකක්, පොඩි එවුන්ට කිරිපිටි, රස කැවිල්ලක්, පළතුරක් ගෙනියන්න තියෙන සල්ලි වලින්. මේ දහජරාව අරගෙන ඒවා බීලා ගෙදර දරුමල්ලන්ටත් තඩිබාලා මෙලෝ 30ක් නැතිව කණුපල්ලෙ වැටිලා බල්ලෝ බලල්ලු ගන්නට ජීවිතේ ගෙවනවා. අනේ ඉතින් මේ මොන සංසාරගත කර්මයක්ද? මේ ගිනි වතුර මොකට බොනවද? ඉතින් මේ අමාත්‍යප දිනය අදට විතරක් මදි. අපිට අවුරුදු 365 දවසෙම අමාත්‍යප දිනයක්ම වෙන්න ඕනේ. අපි නම් කියන්නේ මේ දහජරාව නැත්තටම නැති වෙන්න ඕනේ. මත් රකුසා, මත් වතුර, ගිනි වතුර ඇඟට දාගෙන, ඇඟවල් මොළවල් ඔක්කොම නැති කරගෙන මේ රටතර වටේ අනාගතයත් නැත්තටම නැති කරනවා. අන්න ඒ නිසා මේ මතට තිත තියන්න ඕනේ. සදහටම තිත තියන්නම ඕනේ. අපි ගොඩක් පරක්කුයි. කමක් නැහැ. අද හොඳ දවසක්. අද ලෝක අමාත්‍යප දිනය. ඒක නිසා අද ඉඳලම වැඩේට බහිමු. අද වහපු තැබෑරුමේ දොරවල් ආයෙත් හෙට ඉඳලා අරින්නේ නැති වෙන්න, ඇරියත් කවුරුත් කවුන්ටරයට යන්නේ නැති වෙන්නම මේ දහජරාවල් රටින් තුරන් කරන්න ඕනේ. අපි යහපත් සිතින් බොදු පිළිවෙතින් මහ දැවැන්ත සමාජ කතිකාවතක් පටන් ගමු නේද? මේ දහජරා මත්පැනට එරෙහිව. ඔව්, අපි නායකත්වය ගන්නවා. අපිට විශ්වාසයි මතට එරෙහි අපේ සටනට රටට හිත ඇති ඔබ සියල්ලෝම එක්වන බවට. ඔබේ දැනගැනීම පිණිසයි. යතුරු පෙදී යන ළමයින්ගේ හෙල්මට් වලට SLS ප්‍රමිතිය අනිවාර්ය කෙරේ. මෙම වසර අවසන් වීමට ප්‍රථම ළමයින්ගේ ආරක්ෂිත හිස්සසුම් සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කිරීමේ නීතිය හඳුන්වා දීමට කටයුතු කරන බව මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව පවසයි. මෙවන විට ශ්‍රී ලංකාව තුළ ළමයින්ගේ ආරක්ෂිත හිස්සසුම් නිෂ්පාදනය නොකෙරෙන බවත්, ඒවා විදේශ රටවලින් ආනයනය කරනු ලබන බවත් වාර්තා වෙයි. වැඩිහිටි පුද්ගලයන් සඳහා වන ආරක්ෂිත හිස්සසුම් සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කිරීමේ නීතිය හඳුන්වා දී තිබුණද, එම ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත හිස්සසුම් නිෂ්පාදනය රට තුළ ස්ථාවරත්වයට පත්වන තෙක් ළමයින්ගේ ආරක්ෂිත හිස්සසුම් සඳහා එම නීතිය හඳුන්වා දීම ප්‍රමාද කළ බවද මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව පවසයි. යුද හමුදාවේ අනාගතයට ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගනී.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 68 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝසතාණන්ගේ ආශිර්වාදය ලබා ගනිමින් යුද හමුදා රෙජිමේන්තු දජයන් වෙත ආශිර්වාද පැතීම අද උදැසන සිදුවිය. අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍යපාද පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආශිර්වාද පූජාව පැවැත්විය. මෙහිදී ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක මූලස්ථාන, බලසේනා මූලස්ථාන, රෙජිමේන්තු මූලස්ථාන සහ පුහුණු පාසල් ඇතුළු සියලුම හමුදා ඒකක වලට අයත් දජ 454ක් සඳහා ආශිර්වාද පැතීම සිදුවිය. යුද හමුදාපති ලුතිනෙන්ජන් වල් මහේෂ් සේනානායක, මාණ්ඩලික ප්‍රධානි අමල් කරුණාසේකර ඇතුළු සියලුම රෙජිමේන්තු නිලධාරීන් හා සෙසු නිලයන්ද මෙම අවස්ථාවට එක් වූහ. ජලබීතිකාව රටින් තුරන් කරන්න රුපියල් මිලියන 460ක් වෙන් කෙරේ. ජලපීතිකාව තුරන් කිරීම සඳහා රුපියල් මිලියන 460ක් මේ වසරට වෙන් කර තිබෙන බවත් 2030 වසර වන විට ජලපීතිකාව මෙරටින් තුරන් කිරීමට සැලසුම් කර තිබෙන බවත් වාර්තා වේ. පළාත් පාලන අමාත්‍යාංශය හා සත්ව හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා ජලපීතිකාව තුරන් කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. හිමිකරුවන් නොමැති සුනකයන් ලක්ෂ 6ක් පමණ රට තුළ සැරිසරන බවට වාර්තා වේ. මෙම ප්‍රමාණය පරිසරයට හා රටට විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. මැලේරියාව යළි පැතිරෙන්නේ විදේශගතව සිට පැමිණි අයගෙන් බවට සැකයක්. මැලේරියා රෝගය නැවත ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවී ඇතැයි මැලේරියා මර්ධන ඒකකය අනතුරු අඟවා සිටි. මෙවසරේ ගත වූ මාස කිහිපය තුළ රෝගීන් 40 දෙනෙකු වාර්තා වී ඇතැයි මැලේරියා මර්ධන ඒකකය පවසයි. වාර්තා වූ රෝගීන්ගෙන් වැඩිම පිරිස විදේශයන්ගේ සිට මෙරටට පැමිණි අයවන අතර ඔවුන්ගෙන් වැඩිම පිරිසක් වන්දනාවේ ගොස් නැවත මෙරටට පැමිණි අය බවද අනාවරණය වී තිබේ. මෙසේ වන්දනාවේ යාමට කටයුතු කරන පිරිස් වහාම තම බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අමුණ ගැසි මැලේරියා මර්ධනය සඳහා අවශ්‍ය ඖෂධයන් ලබා ගන්නයි මැලේරියා මර්ධන ඒකකය ජනතාවට දැනුම් දී සිටි. පසුගිය සැප්තැම්බර් මාසයේදී මැලේරියා රෝගය මෙරටින් තුරන් කළ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අපට සහතිකය පිරිනැමුවද මැලේරියාව පැතිර පවතින රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් හරහා එම වෛරසය නැවත මෙරටට පැමිණි බවද වාර්තා වේ. කෙසේ නමුත් මේ දිනවල පවතින කඩින්කඩ වර්ෂාව හේතුවෙන් මදුරු වසංගත නැවත ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. නියකෙන් ලක්ෂ 17ක් ආපදාවේ බව ආපදා කළමනාකරණය කියයි. මාස කිහිපයක් තිස්සේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා තිබෙන නියඟය හේතුවෙන් මේ වන විට පවුල් 505,354ක පුද්ගලයන් 1,025,938 දෙනෙකු පීඩාවට පත් වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඉකුත් මැයි මාසයේ දිස්ත්‍රික්ක කිහිපයක ඇති වූ ගංවතුර නායෑම් හේතුවෙන් විපතට පත් වූ පවුල් 259ක පුද්ගලයන් 962 තවමත් ආරක්ෂිත ස්ථාන 16ක පසුවන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සිකුරාදා පස්වරුවේ නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. සරිලන් නිවසක උරුමය සැමට දෙන්න ලෝක ජනාවාස දිනයේ සැමරේ. ලෝක ජනාවාස දිනය අදට යෙදී තිබේ. සරිලන නිවහනක උරුමය සැමට යන්න මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව වී ඇත. සෑම වසරකම ඔක්තෝබර් මාසයේ පළමුවැනි සඳුදා ලෝක ජනාවාස දිනය සැමරේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1985 වසරේදී ලෝක ජනාවාස දිනය ප්‍රකාශයට පත් කරන ලද අතර එතැන් සිට සෑම වසරකදීම ලෝක ජනාවාස දිනය සැමරීම සිදු කෙරේ. මෙවර ලෝක ජනාවාස දින තේමාව ලෙස නිවස ප්‍රතිපත්තිය දැරිය හැකි නිවාස යන්න ජගත් සංවිධානය විසින් ප්‍රකාශයට පත්කොට ඇති අතර නිවස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් එය සරිලන නිවහනක උරුමය සැමට ලෙස ප්‍රකාශයට පත් කර ඇත. අපවත් පේවදාල පූජ්‍යපාද හබරකඩ ඉන්ද්‍රතනනාහිම්පාණන් වහන්සේගේ ආදාන පූජෝත්සවය ලබන බදාදා ගාල්ල තවලමදී. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද හබරකඩ ඉන්ද්‍රතනනාහිමියෝ ඊයේ අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 80 වන වියෙහි පසු වූහ. 1937 ඔක්තෝබර් 16 වනදා ගාල්ල දිස්ත්‍රික්කයේ ඉනතුම්පත්තුවේ හබරකඩදී උපත ලබා ඇති උන්වහන්සේ 1951 පැවිදි දිවියට ඇතුළත්ව 1957 වසරේදී මල්වතු මහාවිහාරයෙන් උපසම්පදාව ලබා තිබේ. කිතුලම්පිටිය ආනන්ද පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1963 වසරේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් උසස් අධ්‍යාපනය හැදෑරූහ. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ධර්මාචාර්යවරයා ලෙසද කටයුතු කළ උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට කීර්තිමත් භික්ෂුන් වහන්සේලා රැසක් අයත් වෙති.
හෝකන්දර විජයනන්ද ධර්මායතනයේ තැන්පත් කර තිබූ උන්වහන්සේගේ ශ්‍රී දේහය අද සවස 3ට හබරගඩ ශ්‍රී විජයනන්ද පිරිවෙන වෙත වැඩම කළහ. ඉන්දරතන නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 4වනදා සවස 3ට තවලම විද්‍යාරාජ ජාතික පාසල් භූමියේදී සිදු කිරීමට කටයුතු යොදා තිබේ. රටවටා සිදු වූ පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. කොළඹ ඍජුවේ ආරවැල් අමාරෝ හලේදි කිරීමට යෝජිත හෘද උරස් ප්‍රතිකාර සහ දැඩි සත්කාර රෝගී සේවා බාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ විය. කුඩා ළමුන්ගේ හෘද රෝග ප්‍රතිකාර සහ දැඩි සත්කාර රෝගී සේවා වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ පුංචි හදවත් ව්‍යාපෘතිය තුළින් ලැබුණු මහජන දායකත්වෙන් මෙම නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමට නියමිත වෙයි. ඒ සඳහා යෝජිත වේදම රුපියල් බිලියන 2ක් වන අතර ගොඩනැගිලි සංකීර්ණය මහල් 10කින් සමන්විත වේ. අමරපුර මහානිකායි අඹගහපිටි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය හීනටියන නන්දතිස්ස මහානාහිම්පාණන් වහන්සේ විසින් වචිත ගමයි පන්සලයි මමයි පිරිවෙනයි ග්‍රන්ථයේ එළිදැක්වීම හීනටියන පොත්කුල් මහා විහාරයේදී සිදු කෙරිණ. අතිපූජ්‍ය හීනටියන ශ්‍රී ධම්මාලෝක මහානාහිම්පාණන් වහන්සේගේ 117 වැනි ජන්මදින සමරුවට සමගාමීව ග්‍රන්ථයේ එළිදැක්වින. මෙහි මුලසුන අමරපුර මහානිකායේ අඹගහපිටි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය උදම්මිට අස්සජීතිස්ස අනුනාහිම්පාණන් වහන්සේ විසින් හෙබ වූ අතර පූජනීය සංඝරත්නය ප්‍රමුඛව ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ. පිණ්ඩපාත චාරිකාවක් ඇහලියගොඩ අස්කංගුල් ශ්‍රී විමලරත්න බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වින. රටට ජාතියට සිත්පතා සම්බුද්ධ පූජාවක් සහ ජයපිරිත් සජ්ජායනයක්ද මීට සමගාමීව පැවැත්වින. කුරුවිට කෝර්ලේ අධිකරණ සංගනායක අස්කංගුල විමලරත්න ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පූජ්‍යපාද කළුබෝල්ලේ විජිත ස්වාමීන් වහන්සේ විසින් මෙම පිණ්ඩපාත චාරිකාව සංවිධාන කර තිබින. ලෝක ළමා දිනය වෙනුවෙන් අනුරාධපුර කඩපණහා ශ්‍රී සංගමිත්තා පෙරපාසලේ දරු දැරියන්ගේ කුසලතා එළිදැක්වීමක් ඊයේ සිදු කෙරිණ. ශ්‍රී සංගමිත්තා ආරාමාධිපතිනි අනුරාධපුර සුමනසිලි මෙහෙණින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම කුසලතා දැක්වීම සිදු කරන අතර මෙහිදී දරුදරියන්ගේ නිර්මාණ කුසලතා ඇගීමටද ලක්විය. ඊයේ දිනට එදී තිබුණු ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් සංවිධානය වූ වැඩසටහනක් ලක්ෂපාන එකමුතු වැඩිහිටි සමිතියේ සංවිධායකත්වෙන් ලක්ෂපාන මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී පැවැත්වින. මෙම වැඩසටහන සමගින් සිංහල, දමිළ, මුස්ලිම් සිසු දරුදැරියන් සහ වැඩිහිටියන් විශාල පිරිසක් එක් වූහ. ළමුන් සඳහා චිත්‍ර සහ ක්‍රීඩා තරඟ පැවැත්වීම සිදු කරන අතර ඔවුන්ගේ කුසලතා ඇගීමද මෙහිදී සිදු කෙරිණ. එමෙන්ම ලක්ෂපාන රජයේ රෝහලට රෝදපුඩු ලබා දීමක්ද වැඩිහිටියන් සඳහා ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමක්ද මෙහිදී සිදු විය. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයට වසර 50ක් සපිරීම නිමිත්තෙන් විද්‍යා ප්‍රදර්ශනයක් අද ආරම්භ විය. විද්‍යා 2014 ලෙස නම් කළ එම් ප්‍රදර්ශනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ඩී.එම්. සේමසිංහ මහතා අතින් විවෘත කෙරිණ. අද සිට ලබන 7 වැනිදා දක්වා පෙරවරු 9 සිට දවස පුරා ප්‍රදර්ශනය විවෘතව පවතී. එය පාසල් සිසුන් සඳහා නොමිලේ ප්‍රදර්ශනය කරනු ඇති. ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් හොරෝපතන පොලිසිය විසින් ප්‍රදේශයේ තෝරාගත් දිළිඳු පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමක් ඊයේ සිදු කෙරිණ. මීට සමගාමීව ප්‍රදේශයේ දුප්පත් වැඩිහිටියන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක්ද සිදුවිය. මහාමායා බාලිකා විද්‍යාලයේ සෞන්දර්ය අංශයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඉඳුවර දැහන 2017 කලා මංගල්‍ය මෙවරද ප්‍රවීණ කලාකරුවන් රැසකගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයේ ශ්‍රවණාකාරයේදී පැවැත්වින. මහාමායා බාලිකාවේ නර්තන, ගායන, වාදන, ලේඛන, භාෂණ මෙන්ම චිත්‍රකලා හැකියාවන්ගෙන් යුත් දැරියන් මෙහිදී ඇගීමට ලක්විය. ලෝකයේ පවතින තරංගකාරීත්වය සමග යෝන් පරපුරේ තිබෙන රසඤ්ඤතාවය දුරස්ස පවතින කාලයක දරුවන් තුළ රසඤ්ඤතාවය ඇති කිරීම කලාමංගල්‍යයේ අරමුණයි. ලෝක ළමා දිනයට සමගාමීව මැදිරිගිරි අධ්‍යාපන කලාපයට ඇත් පාසල්වල අධ්‍යාපනය ලබන 2016 වසරේ පහවසර ශිෂ්‍යත්ව විභාගයේ සමත් දරුවන් 10 දෙනෙකු සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව 10ක් පිරිනැමීම සහ ප්‍රදේශීය පෙරපාසල් දරුවන් 150 දෙනෙකු වෙනුවෙන් තිළිණ ප්‍රදානයක් මැදිරිගිරිය විවිධ සේවා සමුපකාරී සභාපති නිමල් චන්දසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවිය. සුසන්දේශපත් විකාශයෙන් දැන් අවධානය විජස්පුවත් වෙත. ලාස් වේගස් වෙඩි හැඩින් ගිගුම් දෙයි 50ක් මරුට 200ක් රෝහල්ට.
ඇමරිකාවේ ලාස් වේගාස් නුවර සංගීත ප්‍රසංගයක් අතරතුරදී සිදු වූ විවෘත වෙඩිතැබීමකින් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්, තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. මැන්ඩලේ බේ හෝටලේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුරදී මෙම විවෘත වෙඩිතැබීම සිදුව තිබේ. තුවාල ලැබුවන්ගෙන් 14 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද රෝහල් ප්‍රකාශකයේ කුපුටා දක්වමින් BBC පුවත් සේවය තොරතුරු වාර්තා කරයි. හෝටලේ 32 තට්ටුවේ සිට මෙම වෙඩිතැබීම සිදුව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවත්, වෙඩිකරු ඇමරිකානු ජාතිකයෙකු ලෙස මේ වන විට හඳුනාගෙන ඇති බවත්, ඔහුද පොලිසිය සිදු කළ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය බවත් විදෙස් පුවත් සේවා සඳහන් කරයි. තවත් ලෝකුරුමයන් 21ක් ලොවට දායාද වේ. යුනෙස්කෝ සංවිධානය විසින් 2017 වසරේ ලෝකුරුම ලයිස්තුව ප්‍රකාශයට පත් කර ඇති අතර ඊට නව ලෝකුරුමයන් 21ක් එක් වී තිබේ. ඒ අනුව ලෝකුරුමයන් සංඛ්‍යාව 1073 දක්වා ඉහළ ගොස් ඇතැයිද වාර්තාවේ. වයඹදිග එංගලන්තයේ කඳුකර විල් ප්‍රදේශය එරට ප්‍රථම ජාතික උද්‍යානය ලෙසින් ලෝකුරුමයන් අතරට එක් කර ඇති අතර ඉන්දියාවේ අහමද්බාද් නුවරද ඊට එක්වන නව ලෝකුරුමයක් ලෙස සඳහන් වේ. පලස්තීන බටහිරයුරේ හෙබ්‍රෝන් පැරණි නගරයේද ලෝකුරුමයක් ලෙස නම් කර ඇති අතර ඊට දැනටමත් ඊශ්‍රායලයේ විරෝධය එල්ල වී ඇතැයිද වාර්තාවේ. චීනය විසින් ඉදිරිපත් කළ ටිබෙට් සානුව ලෝකුරුමයක් ලෙස නම් කිරීමද මතභේදයට ලක් වී ඇති කරුණකි. කාන්තාවන්ට තහනම් වූ ජපානයේ ඔකිනොෂිමා ශුද්ධ දිවයිනද නව ලෝකුරුමයක් ලෙස නම් කර ඇතැයිද වාර්තාවේ. ඒත් සමගින් අද දිනට නියමිත සුසන්දේශපුවත් විකාශය මෙතකින් නිමාවට පත්වනවා. යළිත් හෙට රාත්‍රී 8:30ට හමුවෙමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.